අපි බලමු කොහොමද රැප් එකක් ලේසියෙන් හදාගන්නේ කියලා. මීට ඉස්සෙල්ලා අපි එකක් කරා. අපි තව එකක් මේ කරන්න හදන්නේ. හරි, මේ සඳහා අවශ්‍ය වෙන්නේ තුනි රොටියක්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කාඩෙන් රැපර්ස් ගන්න. මුලින්ම අපි කපාගමු අලි ගැට පේර පුංචි කෑලිවලට. පේනවනේ බේකන් තියෙනවා, තක්කාලි තියෙනවා, කැරට් තියෙනවා. මෙතන ෆිලින් එක විදියට ඕගොල්ලන්ට ගෙදර තියෙන ඕනම දෙයක් ෆිලින් එක විදියට භාවිත කරන්න පුළුවන්. දැක්කනේ රොටිය හතරට නවලා හරියට භාගයක් කැපුවා. ඊට පස්සේ ඒකේ ලස්සන්ට අතුරුවා මොනවද? අලිගැට පේර ලුණු ගම්බිරිස් පොඩ්ඩක් දැම්මා. ඊට පස්සේ බේකන් ටික අනිත් පැත්තෙන් තිව්වා හරියට ත්‍රිකෝණ කොටස් වල ලස්සන්ට. ඊට පස්සේ තක්කාලි ටික තිබ්බා. අන්තිමට කැරට් ටිකක් තිබ්බා. ඕගොල්ලන්ට ගෙදර තියෙන ඕන ෆිලින් එකක් මේකට භාවිත කරන්න පුළුවන්. හොඳට බලාගන්න නවන විදිය. මේක තමයි මේකේ රහස. ඊට පස්සේ මේ විදියට ලේසියෙන් හදාගන්න රැප් එක ඕගොල්ලන්ට පුළුවන් ගෙදර ෆ්‍රයි කරන්න පෑන් එකේ එක පැත්තක් කළා අනිත් පැත්ත මේ විදියට. එහෙනම් ජය වේවා, ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්.